උරණවී මක් නෙමේ ප්‍රතිපත්තිමය විරෝධතාවයක් නිසා අපි එලියට ආව කියන කමන ඔබතුම වුණ විදිහට කියන්නේ ඔබ දැන් ඊයේද සභාපතිවරයා අස් කරනු ලැබුවා ඒක විදායක සභාව විසින් ස්ටැස්ලා අනු සභාපතිවරයා අපි ඒක පිළිගන්නේ නැහැ ඒක වෙනම ප්‍රශ්නයක් ඔව් ඒ කියන්නේ සභාපතිවරයෙක් අස් කරන්න ඔය මරණාධාර සමිතියක සභාපතිවරු අස් කරනවා වගේ කරන්න බෑනේ මම මේක ඉතාල පැහැදිලිව කිව්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන එක විවස්ථාවක් එක්ක විවස්ථාපිත කරලා තියෙන්නේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඇතුලේ. එතකොට ඒ විවස්ථාව ඇතුලේ මිසක ඒකට අමතරව අපි දන්නවා තවත් අර පේක් විවස්ථාවකුත් තියෙනවා. ඒ පේක් විවස්ථාවට අනුව සභාපතිවරු හරි කවුරු හරි අස් කරන්න ඇතුල් කරන්න බෑ. ඉතින් ඒක තමයි ඒගොල්ලෝ කරන්න උත්සාහ කරේ. නමුත් ඒකට අපි නිත්‍යානුකූලව පියවර ගන්න තීරණය කළා තියෙනවා. ඉතින් ඇයි ඔබතුමාගේ නිත්‍යානුකූලව පියවර ගන්න අවශ්‍ය නැහැ? මොකටද අවශ්‍ය නැහැ? නෑ මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. නෑ මෙතන මෙහෙම ප්‍රශ්න නෑ ඒ ප්‍රශ්නේ අහන්න තැනම වැරද්දක් තියෙනවා. ඔබතුමාලගේ සභාපතිකමක් කියලා එකක් නෑ. ඒක මේ රටේ ජනතාවත් අපිත් නිර්මාණය කරපු දේශපාලන ව්‍යාපාරයක්. අපිට ජනතාව මැන්ඩේට් එකක් දීලා තියෙනවා. මේ මැන්ඩේට් එක ඇතුලේ තමයි අපි ඉන්නේ. එහෙම නැතු ඒක රාජපක්ෂ කෙනෙකුට දීපු පෞද්ගලික දෙයක්. එයාගෙන් අපි ඉල්ලගෙන ආවා ඒ නිසා මෙන්න ඔයාලට ආපහු දෙනවා කියලා ගනුදෙනුවක් නෙමෙයි. රුපියල් 100ක් අරගෙන ආපහු රුපියල් 100ක් දෙනවා එකක් නෙමෙයි දේශපාලනය කියන්නේ. දේශපාලනය ඇතුලේ මැන්ඩේට් එකක් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. දේශපාලන පක්ෂයක් කියන්නේ ජනතාවත් එක්ක මැන්ඩේට් එකට ඒ කියන්නේ එකගතාවයට ඇවිල්ලා තියෙන්නේ. ඒකේ අපි පාර්ශවකාරයෝ. නැතුව ඒක රාජපක්ෂලට ජනතාව දීලා අපි ඒගොල්ලන්ගෙන් ඉල්ලගෙන මොකක් හරි ගත්තා නෙමෙයි. ඒක වැරදි. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ අපිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන එක දැන් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට ගැට ගහලා තියෙන්නේ. ඒ කණ්ඩායම තමයි ඔබ ඔය කියන්නේ.